තාම කියන්න බැහැ 100%ක් දැන් අපිට හොඳයි ගෙදර යන්න පුළුවන් කියලා. නමුත් ඔහුගේ තත්වය හොඳටට හැරුණා කියන එකයි විශේෂයෙන් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය ඔහු වෙනුවෙන් සිය කාර්ය මනාලේ සිටු කරලා. සාමර වීරසිංහ දැඩි ශෝෂණ අර කෘතිම ආධාරයෙන් පැවතිච්ච තත්ත්වෙන් මිදිලා දැන් සාමාන්‍ය පරිදි ශෝෂණය සිදු කරනවා. ඒ වගේම ඔහුට මේ වෙද්දී ඇඳෙන් බැහැලා කුටුවක ඉඳගෙන ඉන්න තරම් හැකියාවක් තියෙනවා. ඒත් ඔහු 100%ක් තාම කොන්දාතට හැරිලා වාට්ටුවට දාන්න තරම් බැහැ. ඒ හින්දා ඔහුව අපි මේ වෙන වෙට දැඩි සත්කාරයකකේ තවදුරටත් ප්‍රතිකාර කරමින් ඔහුව දැඩි නිරීක්ෂණයකට පත් කළා තියෙනවා. තාම කියන්න බැහැ 100%ක් දැන් අපිට හොඳයි ගෙදර යන්න පුළුවන් කියලා. නමුත් ඔහුගේ තත්වය හොඳටට හැරුණා කියන එකයි විශේෂයෙන් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය ඔහු වෙනුවෙන් සිය කාර්ය මනාලේ සිටු කරලා රෝහල් පරිපාලනය, රෝහල් කාර්ය මණ්ඩලය මං හිතන්නේ සතුටුදායක පුවතක් අපිට ලබා දීලා තියෙනවා. ඔහු අනිවාර්යෙන්ම මේ කියන්න ඕනේ එහෙම ලොකු ශල්‍යකර්මයකට, උග්‍ර ශල්‍යකර්මයකට භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුට කෘතිම ශ්වසන පද්ධතිය සවිස්කරීමට යම්කිසි ශල්‍ය ප්‍රතිකර්මයක් සිද්ධ කරත් ඒක ශල්‍ය කර්මයක් වශයෙන් හඳුන්වන්න බෑ. ඒ වගේම ඔහුගේ උගුරේ මේ දැන් මේ ශ්වසන පද්ධතියට සවි කරපු බටය තියෙනවා. ඒ බටය නිසා එකපාරට ඔහුට ඒ හඬ නැවත යථා තත්ත්වයට පත් වෙන්න ටික කාලයක් ගත වෙයි. ඒ නිසා ඔහු වොයිස් රෙස්ට් නැත්නම් හඬ පොඩ්ඩක් මේ භාවිතා නොකර, ගායනා නොකර ටික කාලයක් ඉන්න වෙයි. ඒත් මාස 4-5ක් විතර යනකොට ඔහුට හෙමීට නැවත ගායන ශාස්ත්‍රයට පැවිසීමට හැකියාව තියෙයි. ඒක තමයි දැන් අපිට කියන්න තියෙන්නේ. ඔහු සමහර විට 100%ක් සුවතට තව නොබෝ දින කිහිපයකින් අත්වෙයි කියලා අපි